යින් ප්‍රත්වේ දහය ස්වාධනකවෘතිය සමගින් ඔබ හමුවන ම නිමේශ් චමත් සකල් මම බදුනිකා කරපුටු කළ ප්‍රථමයෙන් පුවත් සිරස්ථල්. අනු හතර දෙනෙකු කොරෝනා මරණ අතරට එක්කරමින් දිනත් තුළ වැඩිම මරණ අද. එන්නත විදගන්න යන අයියට නොමිලේම ප්‍රවාහනයක්. විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම එක් දින සේවාවෙන් පමණයි. සිසුන්ට දුම් උදෑසන ආහාරය වෙනුවට බියල්ලි සලාකයක් ඉබ්‍රහීම් ඉරානයේ අනාගතය බහර ගනිී දිනක් තුළ වැඩිම කොරොා මරණ සංඛ්‍යාව මදුනකා අද වාර්තා වනා මේ විදිර මියගේ පිරිස අනු හතරක් එවගේම අද මේ දක්වා කොරෝනා ආසධතයන්දහ සහස්සේ හැට නවදිනකූ හඳුනා කෙන තියෙනවා වාකම නිේෂ සංකූලතා පෙන්නුම් කරනේ නැති කොරෝණා රෝකීන් වෛද්‍ය අධීක්ෂණ යටතේ. නිවස් තුළම සිටියදී ප්‍රධකාරි කිරීමේ ක්‍රමවේදය. මෙතෙක් ක්‍රියාත්මක කෙරුණේ බස්නාහිර පලාාත තුළ විතරයි. නමුත් ලබන සඳුදා ඉඳලා දිවයින පුරාම මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න තීරණය කරලායි තියන්නේ. විට මට රෝකෙන් තු ලක්ෂවිසෙක් දහ හසේ සිහතර දෙනක කුහමු වී තිබෙනවා. මෙ මේ අතුරින් ලක්ෂ සහයි දහස් තුන් ස හැට පස්තෙන කුස ලබවා ස් හසේ පනස් පස්ථනෙකු තෞදුරටත් ප්‍රතිකාර ලපනවා. රන අමරණ හාර්දහස් අඩට සේවිසි එකක් සිෙදුවතිබෙනවා. ඒ දිනේ තහෞරු කළ අද දිනේ වාර්තාකළ, කෝන අමරණ අනු හතරක් පිළිබඳ සෞඛක සේවා දයක්ක්ෂ රාල්වරයාදරුම් දෙනවා මේගේ අය අතුරින් හලස් නවදෙනෙකු පිරිමි පුද්ගලින් වන අතර අනෙක් කතලිස් පස්තිනා කාන්තාවන්. මේගේ අනු හතරදිනාතුරින් දෙදනිෙකු වයිස අෞරුදු තිහයටට අඩු කාන්තාවන්. එම මේගේ අය අතුරින් දහනවදෙනකු වයිසෞරදු තිහත් පනස්නවය අතරකාන් ඩට අයත්. ඉතිරි හැත්ත ඇතුන් දෙෙන වයිස අෞුදු හැටි ඩිය අයි. සෞඛක රක්ෂ ක්‍රමවේධ අනුකමනය කරමින් සීමත සේවාලාබින් පිසක් සදහ විදශ ගමන් බලපත්‍ර නිකුත් රීමට අගමන හා විගමන දෙපර්මන්තුව තීරණය කරතිබෙනවා බතර මුල්ල පහිටි එම දෙපර්තුමේන්තුවේ ප්‍රධාන් කාරයාල ඉනිධාරන් කපදෙනෙකු කරුණා ආසාධතයන් වීම හේතුවෙන් මෙම තීරණයට එළබති බෙනවා සාම්‍ය සේව අතේ ගමන් බලපත්‍රු ලබාදීම තාවකාිකව අත්तिටවාතිබෙනවා. අ්‍යවශය සඳහා පමණක් එක් දින සේවේ අතේ ගමන් බලපත්‍ර ලබාදීම සිදු කරෙනවා. කොර තත්ව හමුවේ රජසේ නිර්ත ගැබණනි කාන්තාවන්ට නිවසේ සිට සේ රාජකාරතු කිරීමට අවශ්‍ය පසුුවම සකසාදීමට අදාල ශක්කලයකේ රාජ පරිපාල මාත්‍යංශය මකින් නිකුත් කිරීමට පියවර ගන වෙ බව රාජ මාත්‍ය මහාචරය චන් යස්සුර මහතා පාල්ලමේන්තුවේදී අද ප්‍රකාශ කළ. යනුව රජයේ සේව ඉන්න ගැබිනි මවරුන්ට. තමන්ගේ නිවසේ සිට සේවය ලබා දෙන්න පුළුව අංආකාරයට අවශ්‍ය පහසුගම සපයන්නත්. ඒ වෙනුවෙන් අදාල චක්‍රලේකය රාජ පරිපාල මමාත්‍යංශයේ ලේකන්තුමා විසින් නිකුත් කරන්න තීරනයවන මවට රාජ. ඒ සිටිනවා යම් පිරිසක් අවුරුදු දහර එන්නත ලබා නොකත් ඒ සියලු දෙනාට තාම කඩිනමින් එන්නත ලබාදීම සඳහාපී අතිකෘතියෙනවා ඒත් එක්කම රාජ්‍ය සේවේ ඒ ආයතන ප්‍රධානියගේ අිමත්තේ පරිදි රජ්‍ය පරිපාල ලේකම් රයා නිර්දේශයන පරිදි සතියකට මුර දෙකට සඳදු දඟහරුවාද බදාාද කියන දවස්තුන එක කණ්ඩායමකට දස්පතින්ද සිකුරාධ සෙනසුරාධ කියන දවස්තුන තවකණඩායමකටත් සේවේ ලබා දෙන්න පුළුවන් ආකාරයකට නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න එක තව පලෙවුණ. රාජ පරිපාල අමාතන් ශෙලේකම්තුමා ඒ පිබඳ චක්‍රලේ නිකුත් කරන්න නියමිතයි. මෙේතර වත් සයිනෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් හෙට දිවෙන්ට ලැබිෙන බව. රජ මාතය මහහාචරය චන් ජයිසම දෙම මතා පවසනවා. ලංකාවේ නිපදවන ඔක්ෂිජන් ප්‍රමාණය මුළමුණින්ම පාහේ රගීන්ගේ අවශ්‍යතාවට යොදාගන්නා තත්වයකට ඇවිල්ලතියනවා. ඉදිරි සති දෙකක කාලයේදී. ඉන්දාවෙන් සහ සිංගප්පුූරුවෙන් ඔක්සිජන් ගෙනීමම සඳහා මේ වනකොට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියනවා. හිට දිනත් අපි සයිනෝාම මෙන්නත් මාත්‍ර ිිය දකක් ලාංකාවට ගේ මත මුලස නරු මන්්‍රීතුමන න්නට එක හලා ප්‍රතිශක්්‍යය ඇතිව වෙන කංවත් අඩු ගානී මේ උද්ගෝෂණටක නවත්තල මේ කටයුත්ත කරන්න අපිට ඉඩ දෙන්නේකට සහයෝගේ ලබාදන්න කියන. ඉතාම ගෞරෝණීය ආයචනය. මේ ෘතේ මතනාකයන්ගෙන් සහ සියලු ගුරෝරුමය කරන්න කැමද.ම අතර එන්නත් කන වැඩිවෙලද තෞදුරටත් ක්‍රාත්මකයි වන විල්ලෝ ප්‍රදේශයලකම් කොටසට අයත් ්‍රමේ ධහරිව සම්දහයයික. පවල් උන්දහසක් සඳහා ෆයිස එන්නත ලබාදීම සිදු කෙරුුණා සිංහල දෙමල මුස්ලිම් බොහෝ දෙනකු මත් උනන්දුව කින් යුතුව මෙම එන්නත ලබාගත්තා. මෙ ත්‍ර වයිසවෘුදු තිහත් තිහට වැඩි පුදගලින් නතුරින්, කරුණා මර්දන කුමන හෝ එන්නතක. පලළමු මාත්‍රාව සේට අසූහයකට ලබාති ඇති බව, අමාත්‍ය පවි්‍රා ව්‍යාරචි මහත්මය අද පාලමේන්තුවේදී ප්‍රකාශ කළ. ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් වයසවෘරදු තිහත් තිහට වැඩි සීහට අසූහායකට මන හෝ එන්නත් පලබ මාත්‍රාව ලබාදී ඇත. එමෙන්ම සීයට දහ අටකට පමණ දෙවන මාත්‍රාව ලබාදී එන්නත් කරනය සම්පූර්ණ කර ඇත. ඉදිරි මාසය තුළ වයස අවුරුතු තිහට වැඩි සියලු දෙනාටම එක මාත්‍රාවක් හෝ එන්නත් කරනය කිරීමට කටයුතු සම්පාධනය කර ඇත. මීට සමගාමීව දෙවන මාත්‍රාව ලබාදීමටත් සැලසුම්ර ඇත. මේ අනුව ඉදිරි සතික තුළ . දෙවන මාත්‍රාවද ලබාගත් වයස අවුරුදු තිහට වැඩි සංඛ්‍යාව සීයට පණහදක්වා ඉහල අනුව ඇත. අදවර විට කුමුණ හෝ එන්නතක පළුමු මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව, එක් කෝටි හයි ක්ෂ දහසේ දහස් හයිසය අසුූතුනක් වන අතර, දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලින් සංඛ්‍යාව, විසි හාය ලක්ෂ හතලි සයි දහ හතලිස් දෙකක් බවයි, වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරන්නේ. නත් ලබාගැනීමට අගාල ස්ථානවලට යන්න ප්‍රවාහණ පහසුකම් නොමැති ජනකාාවට, නොමිලේ ගන්වාර පනස් දහස්සක් ක්‍රාත්න කරන්න එකඟත්වය පළ වෙලාතියෙනවා. අග්‍රාමාතතිය මහින්ද රාජපක්ෂ මහතාකගේ ඉල්ලීමට අනුව ශ්‍ර ලංකා ර ෘුස සමජය ස හ. බ ්‍රලංකා සසාකම මේ සන්හා එකගත්වය පල කරති වෙනවා. ළඹ ම් පහ අළතර සහනුරයෙන දිශ්‍රික්කවල කොරන ප්‍රතිකාර රජකාරිවල නිරත වෛදිවරුන් හද හිදියන් සහ සෞඛ්‍ය කාරය ම්ඩල සඳහ මේවන විට නොමිලේ ප්‍රවහණ පහසුකම් සැපීමේ වැඩස සහන ක්‍රියාපමක වවා. එහි ප්‍රගතිය දැනම්දීම හම අක් අරලිය ගහමන්දිරයේදී පවැත්වුණ. එහිදී කළ ඉල්ලීමකට අනුවයි නොමිේ ගන්වාර පනස් දහසක් ක්‍රාත්මක කිරීමට එකත්වපාලෙරුණ. ශ්‍රලංකා අතුකර සමාජ සභාපති, ජගත් අබේසිංග මහතා ඇතුළ පිරිසක් මෙම අවස්ථාවට සහබාගි වුණ. දරිකා ගරු සංගම්මල ෘතතිය ක්‍රාමාර්ග තෞදුරටත් ක්‍රියාත්ම කරන්න අරන්ථයෙන තීරණයත් එක්ක සිසුන්ගේ ඔන් Onlineයින් අධ්‍යාපන ක්‍රමය තව දුරටත් අක්‍රිය වෙලා තියෙනවා. මේ වැඩ පිළිවල තා අසාධාරණයි කියලායි දෙමවපියන් චෝදනා කරන්නේ. නිමේශ නිරෝධහයින නීති කඩකිරීම ඇතුළු චෝදනා කිහිපයක්යටතේ අත්තරංකුට ගත්ත උද්ගෝෂකයන් හතරිස් හතර දෙනාට අධිකරණය ඇප නියම කලා. අධිකනේ ඉදිපිටදී උද්ගෝෂකෑන් සහ පොලසිය අතර උනු සුම්තත්වයකුත් හටගත්තා. guru ததே வட்டுபிஷ தாகக்கட்லுவ முல்க்க குருவிது த்திவரன்லை இகன்ம் கடைவுத்துவலின் இவாத்துவே அதிர தின விசி ப பனவா. பவத்தி சாக்கச் சாசாார்த்துக்க விීම சமங்க குரு சங்கம் யே பெவருவே பிரதேேஷஹத்திரக்கன் த பெலபாரி ஆரம்ம்பெரு நாதிபத்திலேம் காவவா ஏதிரிட்டு ப விரோதாவைக்கு நிவ. ஏதி நிரோதா அ நீீதி கடைக்க சோத கைப்ப பக்கெதே லி தரதி த்திரம் ங்கட்டண. ஒன்ன குரு சங்கம் நியோோசித்தி புகளின் ைதலுக்குதவனனா. කොට ගත් පි හ වුවීමට වික්ෂනාක සජත් ප්‍රේමද මහතා සහ පාගිමේතු වන්ත්‍ර ල ධ මතා ද පරවරුවේ වරය පොලිස්ේවෙත පමිණ බුණ. කैසේ වෙතත් විපක්ෂනායිකවරයාට මෙහිදී පිරිසහම් වීමට අවස්ථාව ලැබුණ නැැ. නමු ම පා ක සිවඒ වරායි අධකාරය නිල හරිනු. අපිට ඒ පොලිස් පරිෂවයට ගිහිල්ලා. ඒ හතලි සතර දොව බලන්නට... ට පස්ථාව ලබාතුන්නන්නේ හැ හජන නියෝජතිය ැටියටත් ගුරුවර ගරුවරයන් විජහොපතුරුන් බලන්ඩයන් අපි යිතියක් නැත් අපේ රට තුල තියන්නේෙ කෑ නීති අධිපත් යෙ වරා අධිකාරය ඇතුල්ඩනකොට ආයතන තුනකින් අවසරේ ලබාගන්න. රාආධිකාරය ශ්‍රී ලංකා නාවික හමුදාවඒ වගේම ශ්‍රී ලංකා රේගුව. මේ අවශ්‍ය තැන්වලින් ඒ අවසරේ ලබාගත් තම තමයි වරා අධිකාරය ඇතුළ තමයි පොලිය යන්නේ මන් න්න ළුව කමක් තිය. තු අන් න වන විශේ ාරම අමතවර මටහරි දුරකර මතුමක් දන්න ඒකව දුන්නන හොදයි කියනෙ ම කියන. ශ්‍රී ංකා පර්ලිේතු පර්ිේන්තු මන්ත්‍රීවරයගේ ප්‍රානායිතියක් පාර්ලිමේන්තු ඇතුළටනේ අද බත්‍රමාන ගමතිතුම එදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරය කැටියට. මේ පාර්ලිමේන්තු පිමසුේ, අපි ආවා තෙල් අර්බෝධයක් වෙන වෙලාවෙදී පුස්බයිචි කල්ලෝලි. ඒ එනකොට පාර්ලිමේන්තුට ඇතුල න අවසරේ නොදීපුවාය තමයි. අඇද වරායට යරනෙ කතා කරත්. අද මේ උද්ඝෝෂණ තැනින්තන ක්‍රියාත්මක වෙන. ඇතු ොබතුමා මෙැතනවිල්ල සුද්ධවන්තයාගේ බොහම හොඳට කොරෝණා පාල්ලෙ කරගැන කතාගන්න හබතුවාගේ ආචිරවාද ඇතුව හම තනමද කොරෝන බෝකරන්නවා. පහදිලිම කියනවා අද පනත් දෙකය වර ාි කාාරන්ල ධරීෙන් තමන්ගේ වගකීම ඉටතු කලලා තියෙන. ර ප දවා. ് ട ാി ഷ ്. හ සිට ොළ ලා ගමන් ෙරබූ ගෘර සං පකම ද දිනටත් මවන සි ගම මෙතර ප්‍රදේශ කිහිපේක අදත් මෙෙස උද්ගෝෂ්ණ සංවිධාන කරතිබුණ. මේ අතරේ ගුරු වර්ජනය කැන අදත් මේවිදිහට අදහස් පල වුණා අපිට පේව පැදිලි මේකොට ජත ිමුක් පෙරමුණ පෙරම්ට ගම පක්ෂේ ල්ලගට ම ජනබලේගේ තමයි මේක ඇතුලින්න්නේ ද අපි නවතනවත් ගු හත්මහත්ම ඉල්ික්න බ වෙන අගේ දේශපාල මනලකන් යතු කරන්න යන්න පා. විදුවහල්පති ගුරු අරගලය අද ඒකක් නෙවී අරුදු වි්‍යහතරක් ඒ අසාධාරනය තමයි දෙගින්දිකර පයන්නේ. ගුරු වරගලය සාධාරය. ගුරු අරගය සාන්තකයි. ගුරු අර්ගලය මර්ධනය කරන මේකට උතු කරට. ගුරුවරු අත්ත ඩංගුවට ගන්න ඉදු හල්පතිවරුත්ත රංඟගනන්නවා මෙරටේ ප්‍රජාචන්ත්‍රවාදය විනාසේකෙන යනු. මෙරටේ කතාකිරීමේ අයිතේ විනාසේකෙන යනු. මෙරටේ ගෘති අරගල කරන යිති විනාසේකෙන යනු. අධ්‍යාපන ඇමතිවරයවත් ජනාධිපතිවරයාවත් මේ ආණ්ඩුවවත් කිසිම අවස්ථාවක මේ ගුරුවරුගේ ප්‍රශ්නය පිළිබඳව සවේජතාවයක් දක්වනවා කියක අපිට පේෙ නෑ. ගුරුමහත්ම මහත්මන් ටික අද බලවත් පීනනයකට පත් කරන අස්ථාව. ුවරුගේ ප්‍රස පි බඳ මේ ගුවිදහරපති ගැටමෝ පිළිබඳ, මේක විසනීම පිළිබඳු. සතා පනහක ආකල්පයක් උනන්දුවක් අවශ්‍යතාවයක් නැහැ. ගු විදුල්තිිවරුන්ගේ මේවැටු විෂමතාව පිළි බඳව. මසාහයක් ඇතුළට විසඳමක් ලබාදරල බෙවන්න මේ සවභග්‍ය දන කියවල දෙනි බොරුව ගුරුවරු පිරිිබලව. ම ගුරුවරේ එෙක් ගුරුවරුන්ගේ ප්‍රශ්නය ගැටරු අපි හොඳටම දන්න ඒවගේම ගුරර වටිනාකම අපි හඳටම දන්න. අප තියනු ප්‍රශ්නේ මේ මොහොත මේ වනකට අපි කොවිඩදුව දරව දෙෙසා විසරක් ිියනේකසිේ පනක්වෙතර ියද කලා තියෙන. තාත් අසාධ්‍ය වෙලා වැඩිලා ඉන්නකොට පුතාලලා ලක්සලන තාත්ගගේෙන් ඉල්ුවට දෙන්න බෑනි. පට ොඩ ක් න්න. എන්න කරන ර න ന േ.. പ තු ර പ්‍රാ ാ ද ද මන්ත්‍රී රයා එල්ල වෙලා තියෙන ോෝදන ටගහන්න හදනවා කියලා ോ න් තු හතා. අද ార్ තු ේදී ප්‍රශ් කළ. වත් ැති ඇමතිතුරුන් කියහිපදෙකුම මෙහිදී අදහස් දෙක්කවා. ජයතාව ලොකු පශය මයි මේ දරුවගේ ප්‍රශ්ය හ මක යුතුකර න කියල රජියයට පහතුන්න. එනිසා අි ගෞරන් කන කිසිම දේශ පාලක්නයකෙන් අපේ රජය පලිගන්න නෑ අප ඇති වෙන්න්න පලිගත් මතු ම ම ගව රජ කි ඇමති ම කිරිය ඇමත්තුම පත් ම ල හැ කරන්න කිව හැම මකේ මුස්ි ාව පා ෙ ක් ාතික පක්ෂය. මාධද්‍යවලින් එතුට විුද්ධව කර දෝෂර පනය සම්බන්ධය තමන් නිර් දෂීතවය මේ සහවට පකාශසකල රුාකල ඒ හැන්සා පන්ටෙ මාධ්‍යතක කිය ධද්‍ය පිටත් ගෙව එක මාධ්‍යත්වක බාරන්න. හැබයි මම ගැන උසාවිල සබධ දේවල් ගැන පරීක්ෂණ ගැන මරණ පරීක්ෂණ ගැන මේ වර්පසාදට මවා වෙලා එකට ඉට නොදීවිටට කියෙලා ම ස්සාස කරන්න. චරත්පේ සේර කර මතුමත් ඉන්න වෙලාද ම කියනවා මේ සිද්ධිය ගැන ඉන්ඩිපෙන්ඩන්් පරක්ෂණයක් කරලා. එත්ත තත්ත්ය රට එලි කරන්න තරාතරම නොබලා මේකට කෞදරි සම්න්ද වෙලා තියෙනනම් උපරිම දඩුුවම ලබාදන්ඩ කියෙලම කරනාවේ සබල්ලිමක් කරන විෂද එහම විනාසයක් වෙලා තියෙනවාන ඔබතුමා කියන්න දෙයක් නෑ. ඔබතුමාට කියන්නේ ඒක අස්ථායෙන් නො කියන්න දෙයක් නෙමේ. අපේ රජයටටගිල්ල දික්කරයන එක පැත්තකින් අපි නීතික යත්ම කරන්නද කියලා. හර පරික්ෂණ කරදක නඩුදානකට ඕන් පිල්ිබඳෝ කටඩයුතුරනට පාල්ලිමතතු විල් තුට ල්ල පල්ලිමෙන් න්ත්‍ර රුන් ර ප්‍රසාද. මෙ කිය . තු රක්ෂ කරන්නව රජතු රක්ෂ කරන්න ව ැ ැති ල න්ත්‍ර ගේ යිති ක්ෂ කර එක යි ්‍රතා සම්ප්‍රතාය. දේ ස් ගන් ො ගේ. න්න මත ර හ ද ර ේ. <lila> පික් ක්‍රඩා රගවලට සභාගී වන ක්‍රඩකයන් වඩුවෙන් ඉතිහාසේ වැඩිම මුදලක් මෙවරවැනි කළ බව අමාත්‍ය දාමල් රජපක්ෂම හතා ප්‍රකාශ කළලා මෙවර‍ැරලම්පක් ක්‍රඩ උලිල අගස්තු විසි හතරසිට සැපතැම්බර් දෙවනනා දක්වා පැත්වීමටත් නමතයි. ජපානේ ටෝ කියියෝ නෝර පැවැත්වෙන පැර ලම්පික් අරගාවලට සහකි වන ශ්‍රලංකා කණ්ඩයි හමූ අවස්ථාවේද අමාත්‍යවරයා මේ බව කියා සිටිය. වාතය සමන්ගේ ක්‍රීඩාව ෝරෑකකිං වල එක දෙක තුනාාතරන්න ිඩක් ්‍රඩිකාවත් අපනට තවන්නවා තේන්ද පිශවාස කරන පොටනිවාරෙන් අපට මේ පරත්. පදක්න්ගේ ප පර ලිම්ික් ව ජයගානය කන පුළ න්ගේ ඔේ ජීවිත ඔබල බපු පරිම ජයග්‍රහනය පපරිමටයිමක පරිම දුර මේ ඔලිම්පික් තර්ගාවලියද. එන්නනනි ලිම්පික් න ලංකාවේ ්‍රීඩගයක උපරිම යන්න පුලන් තැන ති නිසා ඒකවරවය ොටදන ඔබට තියන්නේෙ කවරවේ ආක්ෂා කරගනති මෙව තමයි තිහාසේ වැඩිම මුදලා ොලම්පික් ීඩ ්‍රිකවන්සක් පුූන්රුවන් වෙනුවෙන් මමාත්‍යන්ශය වියද කරන වෙනදා පදක්කමත් දිනලාවමත් දෙන්නතිී ප්‍රමාණයක් අපි සහභාගව නට දෙනවා. rika ku ha உள்ள, tepathීමது am வragatha. පාසල් වසාදමිීම නිසා එමකින් ලබා දෙෙන උදෑසන ආහාරය මගහරෙන සිසුන් වෙනුවෙන් වියලි ආහර ද්‍රවය ලබාද මේ වැරිසටනක් රජය ආරම්භ කරනවා. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාති හමුවක් අදපවතුනේ රජ්‍ය මාත්‍යපියන් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වේ. මෙම වැඩස්තහනට රජ රුපියල් පිලියනයටට වැඩි දලක් ලබාදන අතර ලෝක ආහර වැ පිවෙ මින් රපියල් මිියනහතලියක තුදලක් ලබාදෙනවා. අඩුආදයම් ලාබි පවුල්ල දරුවට පසලෙදී ලබදන උදැසන ආහරේල මෙම විට නොලබෙන නිසා ඊට පිළිමක්ලවාදීමේ අරමුණින් වැඩට සධහන ක්‍රියාත්ම කරනවාම මෙ දනවත්කිීම මධ්‍යහමට ලක ආර වැට පිවෙේ ශ්‍ර ලංකාන් නෝජ්‍ය දේශය දක්ෂ ඇන්්‍රිය ඩ මහතතු ෙක් දෙෙක්කොටිය. අපි දැක් පදහන කරරූ දෙක්තය. දරුවන් පාසලට නොවැන්නේ ඇයි කමක. පලවෙනි කාරණය තමයි දරුවන්ට උදේ ආහාරවේලක් නොමැතිකම. දෙවෙන කාරණය තමයි පදහන වසෙන්ම තිබිච්ච ගැහැනු දරුවන්ගේ සනිී පාරක්ෂාව පිළිබඳදව තියන ගැටලුව. මෙවැනි බොහොම සත්්භාවෙන් ඉදිරිපත්වෙන ආයතනයක් එෙක්ට එකතු වෙලා මේ ගැටලෝට විසදුම ලබා දෙන්න ඕන කියන දැඩි මතයක ඉඳලා තමයි මේ සංකල්පය නිර්මාණය වෙන්ඩ. අඩුවාදායල්ලාබි පාසල් දරුවන්ගේ පෝෂණය ගැන වැඩි අවධානයක් යොමු කරලා එයායට පෝෂණ මල්ලක් ලබා දෙන්න. අපි කරන සෑම වැඩකදිම ලෝකහාර සංවිධාහනය අපිට හැමදාම උදව් කරනවා. ශ්‍රී ජැවර්ධනපුර කෝටේ මහනකර සභාවේ නගරාධීපතිවරයාට සහ හෝගේ පුත්‍රයාට පහරදිීමක් සිද්ධ වුණා. මේ සිදධියට සම්බන්ධ සකරුවන් දෙන්න එක්ව අතරංකුට ගන්න පොලිීසියටයුතු කලා. නගරාධිපති අයිV පේමලල් මහතාට සහ හගේ පුත්ත්‍රයාට මෙම පහරදිම සිදුව ඇතිබෙන්න්නේ පිටකෝට්ේ මන් සන්දයේදී බවපොලිසිය පවසනවා. ඒයේ සිදුව මෙම පහරදීමෙන් තුවායා ලැබූ නගාධිපතිවරයා රෝහල් ගතර ඇ අතර ඔහු හිසට බරපතල තුවාල සිදු ඇති වයිවාර්තා වන්නේ. බහිබස් වීමක් දුර දෙගේයාමෙන් පහරදිම සිදුකරඇතිබව සඳහන්. සිද්ධිය අසලතිබූ CTTVව කමරාවක මෙසේ සටහන් බීතිබුණන්. නැලි ඉද්‍රාවිය සංස්ථාව අවුරදු ගණනාවකට පසේ. ඉහල ලාබ ලබන ආයතනයක් බවතය පත් වෙලා තියනවා. අග්‍රාමාතිවරයාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක කෙරනු අලුත් වැඩපිළිවට අනුවයි එමාර්තනය මේ විදිහට ලාව ලබන තත්වයට පත් වෙලා තියෙන්නේ. නාගරික සංවර්ධනහා නිවාස අමාතවරයාලෙස ආක්‍රමාතය මහින්ද රාජපක්ෂ මහතා ලබදුන් උපදෙසා සල්සම් මත, ගොඩනැගල දාව්‍ය සංස්ථාව නව වැඩ පිළිවෙලක් ආරම්භ කලා. එරාජචමාතේ ඉදිකාන්ඩු තමහතාගේ මඟ පෙන්වීම මතයි. එයනුව මෙම වසරේ ජුලිමාසේදී පමණක් එම සස්ථාව ලබාගකි නැති ආදායම රොපැල් මලියන හාර්ේ විසි පහක් නොව වැඩිපිළිවෙල් අනුව ගොඩනැගලි ද්‍රවශ සස්ථාව මෙසේ වාර්තාගත ආදාහමක් ලබමින් සිටින්නේ රඩපුරාක්‍රියාත්මකශාකා දාහතක් තුළින් සපයන සේවාවන්ද සමකයි. ැනට ක්‍රාත්මක ව්‍යපතිවලට අමතරව. මෙම වසේදී පොළොන්න්නුව වැල්‍යාපෘතියහා, පැරෑලිය මුහද වැලි ්‍යාපෘතිය ක්‍රියානකිරීමටද. ගොන්නෙක් ලිද්‍රවි සස්ථාව සැසුම් කරතිබෙනවා. ඒයන්ුව ඉද්‍රයේදී වඩත් පුළු සවාාවක් ලබා දෙෙමින් ගොනෙ ලිද්‍රවි සංස්ථාව තවදරුවටත් ඉහලට රැගනීමම සිදදු වනු ඇති. ගාතිකරු අග්‍රාමාතමාගේ මැදඇත්වීමට කැබිනෙට පත්ත්‍රකාාවගින් අනමැතික් ලබාදුන්නා, ඕනම රාජ්‍යාධනයකටBMMC ආයතනය මගින් තනි මූලාශය මගින් බා්ඩ ලබාදීම සඳහා එයාර මේ වනවිට රජ්‍යාධන හදල ස්පාක් පනත්වැනි ප්‍රමාණයක් බාණ්ඩ मिलදීගන්නවා එයා අපිට සැපතැම්බර් මාසය සිට අපේ උපයන මුදරින් අපගේ නිර්ධාරින්ගේ මුදල් පඩිනඩි සියලම දේවල්, යයාගන හමටයුතු කරගෑනට හැකිව වුණ. ඉදිරිදි ලාාපරොත් වෙන්න මිල නියාවනයකින් හොඳම මැටීදය. සහනදායි මිලට මාරිබෝගයෙන් විතර ලබාදීමට කොෝණා රෝගයන්ගේ ඇඳන් කළනා කරණය කිරීමේ ජාතික පද්ධතියක් සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්්‍යයාග කරා. යිලෝක් ආයතන හා වේව්නිට සමාකම එක්ව කොරුණා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝගී ඇඳන් කළමනා කරණය කිරමීම ජාතික පත්තතියක් සෞඛ්‍ය අමතැං ශීයට පරිත්‍යාක කරතිබෙනවා. රටේ පත්නා කරුණා වසංගත තත්ත්වය පාලන කිරීම සඳහයි මේ පරිත්‍යග කර ඇතේ. මෙම ජති පද්ධය තුළින් රෝගින් කාර්යක්ෂම ප්‍රතිකාර මධ්‍යථාන කර යොමුකිරීම හැකියාව උදාවනවා.. එමගින් පාප්‍රිය දාය ස්වාධින පවෘති මෙන් නිමාවට පත්වනවා. මිළඟට විපරම විශවෂාන්ගේ. සස්වරාත්්‍රයක් අලුත් පක්ෂයක් හැදුවොත් පාරවල් ගානය ඇවිදධනව කියපු අයටත් ආයතිං මේ පොළොවෙ රාජපක්ෂවරුන්ට ආණ්ඩුවක් පිහිටුවන්න හීනකින්වමත් ඉඩක් දෙන්නෙ නැහැකීපු අයටත් හීනෙක් නෙවෙයි ඇස් පනාපිටම ආණ්ඩුවක් පීටවලවිතරක් නෙවෙ. දෙකේ බයකුත් අරන් දෙන්න. මේ රටේ දේශප්‍රේමි ජනතාව තීරණයක් ගත්ත අයිතිහාසිකම දවස අදයි. ලෝකේ කොහේහරි වටක මෑතඉතිහාසේ අලුතෙන් පක්ෂයක් හදලා අවුරුදු දෙකක් යන්නත් කලින් ජනාධපති කෙනෙකුත් පත් කරලා තුනෙක් දෙකක බලයකින් ආණ්ඩුවකුත් හදාගත්ත පක්ෂයක් තියෙනවනක් ඒ වෙන මොකක්මත් නෙවෙයි, ශ්‍රී ලංකා. ද න පෙරමුණයි! දෙදිදහස් පහලවේ ජනවාේ නොවෙනදා උදේවෙද්දිී මුළු රටම උඩු යටිකරු කරපු තීන්දුවක් ලබනා. බොරුව කොච්චරජකරාද කියලා කියනවනක්. බොරුව කොච්චර මෙරට මිනිස්සු විශ්වාස කළාද කියලා කියනවනක්. යහ පාලන කියන කඩතුරාවකින් වහපු යම පාලනයකට අපේ රටේ මිනිස්සු තමන්ගේ කතිරේ පාවිච්චි කලා වැඩි කාලයක් යන්හම්මුණේ නෑැ ඒ කතිර ගහපු හැමෝටම තේරුණ අපි ගැහවේ වැරදි තැනටයි කියලා. හැබැයි එතකොට පෙරහැර ගිහිල්ලලා ඉවරයි. වෙන්න ඕන ිකත් වෙලා ඉවරයි. ඉවර කන්න බැහකේපු ප්‍රස්තවාදයක්ත් ඉවර කරලා හදන්න බැහැකියපු රටක් ආසියාවිතරක් නෙවෙයි. ලෝකෙම ඇස් ඇරවන්න පුළුවන් ආශ්චාර්යකට ගෙනයාමින් සිට. අසම සම නායකෙක් වෙච්ච මහින්ද රජපක්ෂයන්ව ගෙදරඇරලා ටික දවසකින් මතමයි. අපේ රටේ බිනිස්සුන්ට තෙරුණේ. අපිට වැරදුනාා නේද කියලා. දිනපු නායකේක් ලංඟට සෙනඟ එන්න පෙරහැර වගේ. හැබැයි පැරදුණු කෙනෙක්ව ලෙඩකට දුකට හරි බලන්න එන්නේ ඒෙමත් මිනියෙක් හැබැයි වැඩදුහක් යන්නහම් ුණේ නැහැ. රටටම තේරුණා පැරදුනේ මහින්ද නෙවෙයි පැරදුනේ රටයි කියලා. ඒනිසා තමයි වාහනවල පිරිලා මිනිස්සු මැදමුුණලට මහින්ද මහත්ත්‍යාව හොයාගෙනගේ කකුල් දෙක අල්දලා වැඳල කිවේ මහින්ද මහත්ත්‍යයෝ ආයේ එන්න කියලා. තමන්ට වැඩිය මේ මාතරූභූමියටත් අපේ මිනිස්සුන්ටත්. අසීමිත විදිහට ආදරය කරපු, මහින්ද රාජපක්ෂනම් මේ අසම සම චරිතය! තමන්ට හිමි විශ්්‍රාම සුවේ නෙමයි. සදාතනකවම ජනතා සේවයයි කියලා තිීරණය කරලා නුගේ ගොටින් පටන්ගත්ත මහින්ද සුළඟට හුස්මක් දෙන්න තීරණය කලා. ඒ හුස්මට ජිවයක් දෙන්න දේශප්‍රයවිින් බලවේග එදා මහින්ද සුළඟ වටා එක්කුණ. දේශපාලනේ ගනිත ශාස්ත්‍රය හොඳට හඳුන බැසිල් රාජපක්ෂ නම් වූ අපූරු චරිතයෙන් නිර්මාණය වුණු පොහොට්ටුවේ සලකුණට. විලකා පොද න පරමුණකි කියලා නමකුත්ති කියලා අලු පක්ෂයකුත් හදලා. තිදහස්දා අටේදී පලාාත් පාන චන්තිරත් තරගවිීමට අපපේක්ෂකටික දාලා. පටම දිනවල නිදහස්දහන් නබේ ජනාධිපතිවරණයට. පට බේරාගන්න නාකත්්‍යය දුන්නු ගෝටා බෙහෙ රාජපක්ෂයන්ම ඉදිරිපත් කරලා. පට ඒම ාරකරු කරලා. විස්සයි විස්ස අගෝස්තු පස් වවෙනිද. අද වගේම දවසක ලාබාලම පක්ෂය හැටියට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහින්ද රාජපක්ෂනම් වූ අසම සම නායකයාගේ නායකත්වයෙන් චන්තෙට ඉදිරිපත් වෙලා ජයාර් හදපු ව්‍යවස්ථාව ඇතුළම ගන්න බැහැකපු තුනෙෙන් දෙකුත් අරං පෙන්වා. අදට ඒ ආණ්ඩුවට අවුරුත් අයි. ආපස්ට හැරල බැලුහම හිතා ගන්න බැරි දවස් තුන්සිය හැට පාක්. වැටනු ආර්ථිකයක් විනාසවෙච්ච ජාතික ආරක්ෂාවක්. නොන්ඩි ගහපු සංවර්ධනයක් ක් නතිවෙච්චටක් එක් ආණ්ඩුවක් ගනිද්දිී. ඒ අල්ල පනල්ලි. කොරෝණාව කියන මාරයත් වට ඇතුළේ. හැබැයි අවුරද්දක් ගිල්ල බලද්දි මෙච්චර ප්‍රශ්න තිබිලත්, පොහොට්ටුවේ ආණ්ඩුව කරලා තියෙන වෙනටිකනම් මෙහෙමයි කියලා පැත්තක දාන්න පුළුවන්කමක් නෑහ. කොෝනාව ෙල්ල මරිකෙන ඉද්දිත් ආණ්ඩුව මිනිස්සුන්ගේ බෙල්ල මරිකණන්ඩ් නැතුව කරන්න පුළුවන් ගොඩක් දේවල් කර තියෙනවා. යහ පාලකයන්ට හදාගන්න බැරිවෙච්ච. මහා පාරවල් ටික හැදෙනවා. අවුරදු හතරක් අතකගා හිටපු අධිවේකත් අධි වේගෙන්ම හැදෙනවා. සසර වසනතුරු නවත්න්න බැහැකිපු රසායනික පොහොර නවත්තලලා කාබනිික පහොරවලටත් ට හුර කරනවා ජනතිපත්තුමා ගමක් ගම ගාන ිහිල්ලා ගම බිනිස්සුන්ගේ ප්‍රශ්නවලට ඇහුන් කන්දීලා. ලද්ද සැනින් එසනෙන්ම ප්‍රශ්න ිකත් විසඳනවා. අවරුද්දක් ආණ්ඩුවට ගත වෙනකොට. අවුරද්ධක් විතර රජයේ සේවකයෝදත් හරියට වැඩක් කලේ නැහැ ඒ ආණ්ඩුව විරදධනිසා නෙවෙයි කොරෝනාව ගෙටරින්ග නිසා. හැබයි එහම කියලා ආ්ඩුව නුම්ඹලා හොයාගෙන කාපල්ල කියලා රජයේ සේවකයන්ගේ පඩිනැවත්තුවෙෙත් නෑ පඩි භාගදුන්නෙත් නෑ ගුරුවරයාගේ ඉඳලා ගෙදර හිටපු හැමෙනටමත්. අඩුවක් පාඩුවක් නැතුව පඩි පැකට්ට එක දුන්න. මොකවත්ම කරගන්න බැරි අයි රුපියාල් පදාගනෙත් දුන්නා කරුණනාව හැදිච්ච අයට, රුපියල් දසදහසක බඩුමල්ලකු න්නා නිරෝධහයන මධ්‍යස්ථානත් හැදවා මතරේ හණවිරුවන්ම දායකරගෙන එඩකට තියන තැන්වල අුති ඉස්පිරිතාල හැද. රෝනාවට බෙහෙත වැක්සිල්න්න කියලා ලක සෞඛ්‍ය තිදදි ලෝකෙ වටේ හදපු ඉංගෙක්ෂන්ටික පුළුවන් පුළුවන් විදිහයට ගෙනල්ලා. අවුරදු තිහිට වැඩි සයටට අසූ හයකට වැඩි පිරිසකට විදලත් ඉවරයි. ය අවුරුද්දෙන් කියන්න පුළුවන් ටික් විතරයි. හැබැයි තව ගොඩක් දේවල් කරලා තියෙනවා. වැටුණු වටක් සෞභාග්‍යට ගෙනියන්න හද්දි. වටන්න හදන සමහරක් පෙළපාලියයනවා. උද්ගෝෂණ කරනවා. පටටම කොරෝණාවෙන් විනාස කරන්න හදනවා. හැබැයි මේ ආණ්ඩුව පුදුම ශක්තිමත් ආණ්ඩුවක්. කිසිම ආඩ්ුවක හටපුනැති නයකෝ තුන්දනෙක් මේ ආ්ඩුව ඇතුළ ඉන්නවා. එක නායකෙක් මේ රටේ ඉන්න පරිනකම දේශාලනඥය විතරක් නෙවෙයි. මේ රටට සැබෑ නිදහස අරදුන්න හිටපු ජනාධිපති අද අගමැති මහින්ද රාජපක්ෂ. අනිත් කෙනා හිටපු ජනාතිපති අද මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන. අනිත් කෙනා රට ත්‍රස්ථවාදයෙන් බේරකත්ත හිටපු ආරක්ෂ කලේකම් අද විදායක ජනාතිපති, ගෝටාභය රජපක්ෂයන්. ඉතින් ආණඩුව ගැන තවත් මොන කතාද. ඉතිහාසේ මෙච්චර ශක්තිවන්ත ආණ්ඩුවක් බිහිවෙලාම නැතුව ඇති. ඊටත් එයා ගිහිල්ලා ආණ්ඩුවක අන්තිම කාලෙ වෙන්න ඕනදේවල් කරන්න ඕනදේවල්. විපක්ෂය විස්්සයි විස්ස මැච්චකක් වගේ අවුරුද්දෙන් ගහලා දිනන්නහ ද්දි. ආ්ඩුව ටීමක ලස්සනට බැට් කරලා ඉතිරි අවුරුදු හතරත් ටෙට මච්ක ගහලා තවත් අවුරුදු පහකට කප්ක ගහනකනං, මේ යන විදිහට ගෙවිච්ච අවුරද්දධදිහා බැලුවාම හොඳ ටෝම ශුවර් කියනකනං. අපිට පේන්න තියෙනවා. අදත් විපරම පිටපත සුධර්මන් රදලියකොටගේ.